Net News. ආයුබෝවන්. උදැසන 6යි විනාඩි 25යි. මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Net News උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News මැදිරියේ සිට මම මනෝජ් උදටියාවල ප්‍රවෘත්ති සංස්කරණයේ දිල්ෂාන් තුෂාර රත්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Net News සිරස්තල. ඉන්දියාව මහඬවමින් ඔස්ට්‍රේලියාව 6 වන වරටත් එක් දින ක්‍රිකට් ලෝක ශූරයින් වේ. තරගාවලියේ වීරයා සම්මානය විරාත් කෝලිට ඉන්දිය ප්‍රේක්ෂකයන් තරගයේ නිමවීමටත් පෙර පිටව යයි. මහවයේ ආශ්‍රිත පහත් බිම් රැසකට විශාල ගම් වතුර තත්වයක අවදානමක් දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් පස්වරුවේ වැසේ. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකක් සම්පූර්ණයෙන් වැසේ දුම්රිය ගමනාගමනයටත් බාධා. මන්ත්‍රීවරුන්ගේ විනය රකින්න නව කෙටුම් පතක් ගෙනීමට රජය සැරසෙයි. Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් Net News Net News Net Sportsman Let's go ලෝක කිරුළට එකට ගැටුම 2023 එක් දින ක්‍රිකට් ලෝක කුසලානය एक दिन क्रिकेट लोक कुसला इतिहास सार्थकम खंडायम तमन बव यलियोप्पु करमिन ऑस्ट्रेलिया व हायवन वरटात एक दिन क्रिकेट लोक शूरताव दिनागत्ता ये रात्रि ये पैवती दिनहस विसितुन एक दिन लोक कुसलान अवसन महातरगे दी सत्कार के इंदियाव कडुलु हायकिन पराजय करमिन तरगे प्रथमेन पंदुट पहरदु इंदियावट नियमित पंदुआर पनहावसाने सेलु दिना देवी रस्करगत है कि वो ये लकुनु देसी हतली हक पमनाय තරගාරම්භයට පෙරම ඉන්දිය පිල වාර්තාතරට එක් වූයේ ලෝක කුසලාන තරගාවලියක එකම කණ්ඩායමක් වැඩිම තරග සංඛ්‍යාවකට එක් වූ පළමු අවස්ථාව ලෙසටයි. ඉන්දියාව මෙවර තරගාවලියේදී කිසිදු වෙනස්කමකින් තොරව එකම කණ්ඩායමක් තරග 7කට ක්‍රීඩා කර තිබුණා. ඉන්දිය ඉනිම අරඹමින් වේගවත් ආරම්භයක් ලබාගත් නායක රෝහිත් ශර්මා පන්දු 31කදී ලකුණු 47ක් රැස් කළා. ඔහු මෙවර තරගාවලියේ ලකුණු 581ක් රැස් කර ඇති අතර එය සැලකුණේ ලෝක කුසලාන ඉතිහාසයේ නායකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඔහුගේ දෙවියාමෙන් පසු පන්දු වාර 10ක් තුල ලකුණු 81කට කඩුලු 3ක් බිඳ වැටීමෙන් ඉන්දිය ඉනිම අඩාල වුණා. 11 වන පන්දු වාරයේ සිට 40 වන පන්දු වාරයේ දක්වා ඉන්දිය පිටිකරුවන්ට එල්ල කිරීමට හැකි වූයේ 4 පහර දෙකක් පමණයි. එය සැලකුණේ 2016 වසරෙන් පසු ලෝක කුසලානයක මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාව ලෙසයි. කෙසේ වෙතත් කඩා වැටුණු ඉනිම ශක්තිමත් කළ විරාත් කෝලි ලකුණු 54ක්ද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කේඑල් රාහුල් ලකුණු 66ක් ලබා සිටියේදීද දෙවි ගියා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් කඩුලු 3ක් බිඳ හෙළුව අතර පැට් කමින්ස් හා ජොස් හෙසල්වුඩ් කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. මෙම තරගයේදී ඇඩම් සැම්පාද ක්‍රිකට් වාර්තාවක් සම කළා. ඒ කඩුලු 23ක් දවා ගනිමින් ලෝක කුසලානයක වැඩිම කඩුලු දවාගත් දඟ පන්දු යවන්නා බවට පත්වෙමින් 2007 වසරේදී මුත්තයා මුරලිදරන් බිහිකර තිබූ වාර්තාව සම කරමින් ජයග්‍රාහී ලකුණු 241ක ඉලක්කයක් අඹා යාමට පිටියට පිවිස ඔස්ට්‍රේලියා කණ්ඩායමටද එම ඉලක්කය අඹා යාමට එතරම් පහසු වූයේ නැහැ. ඒ ඔස්ට්‍රේලියාව ඉනිමේ කඩුලු 3ක් ලකුණු 47ක් තුල බිඳ වැටීමත් සමගයි. කෙසේ වෙතත් ට්‍රැවිස් හෙඩ් හා මානස් ලැබුස් චේන්ජ් හතරවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 192ක සබඳතාවක් ගොඩ නැගුවා. ට්‍රැවිස් හෙඩ් නොදැවි ලකුණු 137යි. මානස් ලැබුස් චේන්ජ් නොදැවි ලකුණු 58ක් ලබා ගත්තා. ට්‍රැවිස් හෙඩ් මෙහිදී අරවින්ද ද සිල්වා සමග සම වූයේ එක් දින ලෝක කුසලානයක අවසන් මහතරගයකදී හඹාගොස් ජයගත් ඉනිමක ශතකයක් රැස් කළ ලොව දෙවන පිතිකරු බවට පත්වෙමින් ऑस्ट्रेलिया पंदु आर 41ක් තුල කඩුලු 4ක් පමණක් දැවී ලෝක කුසලානයේ සියතට ගත්තේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයට රැස්ව සිටි 130,000කට ආසන්න ක්‍රීඩාගාරයක් නිහඬ කරමින් මේ සැලකෙන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර පිටියේ ලබාගත් 20 වන ලෝක කුසලානය ලෙසයි. ऑस्ट्रेलिया පිරිමි කණ්ඩායමේ එක් දින ලෝක කුසලාන 6ක් පන්දු ආර 20 ලෝක කුසලානයක් දිනාගෙන ඇති අතර කාන්තා කණ්ඩායම එක් දින හා පන්දු ආර 20 ලෝක ශූරතා 14ක් දිනාගෙන තිබෙනවා. තරගයට පෙර අදහස් දක්වූ ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පැවසුවේ ඒකපාර්ශවීය ලක්ෂයකට අධික ප්‍රේක්ෂකාගාරයක් නිහඬ කිරීම තම අරමුණ බවයි. වචනෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද එය ඔප්පු කළ ඔහුගේ නායකත්වය යටතේ මේ වසරේදී ලෝක ටෙස්ට් ශූරතාව ඔස්ට්‍රේලියාව දිනාගත්තේද ඉන්දියාවට එරෙහිව වීම විශේෂත්වයක්. එහිදීද ඔස්ට්‍රේලියාවට ජයගනි දෙමින් ශතකයක් රැස් කළේ ට්‍රැවිස් හෙඩ් වීම තවත් කැපී පෙනෙන සිද්ධියක්.
ලෝකකුසලානේ එක් දින ක්‍රිකට් තරගාවලියක පූර්ණ සත්කාරකත්වය ඉන්දියාවට හිමි වූ පළමු අවස්ථාව මේ වූ අතර තරගාවලිය අතරතුර ඉන්දියාවේ ඇතැම් ක්‍රියාකාරකම්ද දෙඩි කතාබහට ලක් වුණා. කෙසේ වෙතත් කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනාගේ පමණක් නොව ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂයකට අධික ප්‍රේක්ෂකයින්ගේද බිලියන 1.5කට ආසන්න ඉන්දිය සමස්ත ජනගහනයම දැස් කඳුලින් තෙත් කරමින් 2023 එක් දින ක්‍රිකට් ලෝක කුසලානේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට ඉන්දියාවට සිදු වුණා. තරගාවලියේ වීරයා සම්මානය විරාට් කෝලි හිමි කරගත්තා. තරගය අතරතුර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණි අවස්ථාවේදී ක්‍රීඩා පිටියට පැමිණ සිටි ඉන්දිය ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් තරගය අවසන් වීමටත් පෙර ක්‍රීඩා පිටියෙන් ඉවත ගියා. Net Weather News. මහෝය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශවලට විශාල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුල අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දන්කොටුව යන ප්‍රාදේශීය කම් කොටාසවලට අයත් මහෝය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අංශ අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීෂ්වර පැවසුවේ. ඊයේ රාත්‍රී කාලය තුල මහාවය ගංගාවේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු තරම් ඉහළ වර්ෂාපතනයක් ඇති වුණා. මේ තත්ත්වය මත එම ගංගාවේ පහත්බිම් ප්‍රදේශවලට, ගංගාව දෙපස පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී කාලය තුල අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. එම අනතුරු ඇඟවීම තවදුරටත් වළංගු බව සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ගංගාවේ පහළ ප්‍රදේශවල තවමත් ගංවතුර තත්ත්වයට ළඟා නොවී ඇති ප්‍රදේශ වලට ඉදිරි කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට තවදුරටත් අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබෙනවා. මේ වන විට මහවැය ගංගාව සඳහා රතු නිවේදනයක් නිකුත් කරලා පවතිනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්. ඒ අනුව මෙම ගංගා ද්‍රෝණියේ නාරම්මල, අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව සහ කටාන කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල මහවැය ගංගාවට අයත් පහත් බිම් ප්‍රදේශවල ගංවතුර නිම්නයේ පදිංචි මහජනතාවට මෙම අනතුරු ඇඟවීම වළංගුයි. මෙම ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස ඒ ප්‍රදේශවල පදිංචි මහජනතාවකින් ඉල්ලා සිටිනවා. දැදරෝය ද්‍රෝණියේ ඉහළ, මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් දැදරෝය ජලාශයෙන් ජලය පිට කිරීමේ ශීඝ්‍රතාව තවදුරටත් වැඩි කිරීමට සිදු විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අංශ අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීෂ්වර. දැදුරෝය ජලාශයේ වාන්දරටු 8ක් තවදුරටත් විවෘත කරලා පවතිනවා. එයින් තත්පරයට ඝන අඩි 22,800ක දාරිතාවයකින් මේ වන විට ජලය පිට කරමින් පවතිනවා. මේ ජලය පිට කිරීමේ ශීඝ්‍රතාවය තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බවට ජලාශය බාර වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් අනතුරු අඟවා තිබෙනවා. මේ අනුව ඉදිරි කාලය තුළ තවදුරටත් දැදුරෝය ජලාශයෙන් පහළ, දැදුරෝය දෙපස පදිංචි, විශේෂයෙන්ම වාරියපොළ නිකවැරටිය, මහව, කොබේගනේ, බිංගිරිය, අල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තුල දැදුරෝය දෙපස පහත් බිපල පදිංච මහජනතාව තවදුරටත් දැඩි අවධානයකින් පසුවිය යුතුයි. පවතින අයහපත් කාලගුණය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකක් ඊයේ පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම වැසී ඇති බවයි වාර්තා වන්නේ. මේ ඒ පිළිබඳ වැඩිතොරතුරු ගෙන එන net news වාර්තාකරු සමන් පාලිත නානායක්කාර. පවතින දහරාණිපාත වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ හරහා දිවෙන ප්‍රධාන මාර්ග දෙකක් තවමත් වැසී තිබෙනවා. ඊයේ සවස විශාල ගල් පර්වත කිහිපයක් සමග පස්කන්දක් කඩා වෙකී ලුණුගල බිබිල මාර්ගයේ 32 කිලෝමීටර කණුව අසලින් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. ලුණුගල පොලිසිය සහ බිබිල පොලිසිය විකල්ප මාර්ගවලට වාහන හරවා යැවීමට ඊ රාත්‍රියේ සිට මේ දක්වා කටයුතු කරමින් සිටිනවා. මේ අතර බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගය පූල්පොළ ජලාශයට පහළින් නායාම නිසා මාර්ගයේ සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැවින් බදුල්ල බණ්ඩාරවල හරහා වැලිමඩ විකල්ප මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය රියතුරන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි අවහිරතාව ඉවත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අවශ්‍ය වී ඇති බව පවසනවා. පුහුල්පොළ ජලාශයට පහළින් වූ නායාම නිසයි මේ හේතුව ඇති වී තිබෙන්නේ. පස්කන්දි ආශ්‍රිත අවදානම් බව දැක්කින පූර්ව සවිකර ඇති ස්ථානවල වාහන නවතා තැබීමෙන් වළකින ලෙස පොලිසිය රියතුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ තරම් දරුණු ලෙස නාය
යාම් පස්කඳු කඩා වැටීම් සිදු වී මාර්ග පද්ධතියට බලපෑම් මීට පෙර ඉතිහාසයේ සිදු නොවූ බව ප්‍රදේශවාසී ජනතාව පවසනවා. මිනිත් න්ියුස් වෙනුවෙන් මම තමම් පාලිත නානායක්කාර අල්ඩුමුල්ලේ සිට. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් පස්කඳු කඩා වැටීම නිසා දුම්රිය ගමනාගමනයටද ඊයේ පස්වරුවේ සිට බාධා ඇති වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනත් කැටුම් පතක් ගෙනීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එම තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන ලෙස හෝ නීති විරෝධී කටයුත්තක් සිදු කර ඇතනම් ස්වාධීනව පත්කරන ලද කමිටුවක් මගින් එම මන්ත්‍රීවරයාට දඬුවම් නියම කිරීම හෝ මන්ත්‍රී දුරය අහෝසි කිරීමට හැකිවන ආකාරයට එම පනත් කැටුම් පත සඳහා ප්‍රතිපාදන ඇතුළත් කර ඇතැයි ඔහු සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්මයේ පිළිබඳව සහ හැසිරීම පිළිබඳව රටේ ජනතාවට විශාල විවේචනයක් තියෙනවා. ඒක සාධාරණ විවේචනයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනගන්නට ඕන තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න, ඒ වගේම ලබදියාවේ ගැටීම් ඇති නොවන ආකාරයට ගනුදෙනු සිදු කරගන්න. අනිත් පැත්තෙන් ඔවුන්ගේ පොදු ජීවිතයේදී වගේම පෞද්ගලික ජීවිතයේදී කරන කියන කටයුතු සම්බන්ධව මහජන නියෝජිතයෝ විදිහට ගෞරවය රැක ගැනීම අපි කාගේත් පෞගේ කාලේ පුරාවට එම වගකීම මන්ත්‍රීවරු දිගින් දිගටම ඉෂ්ට නොකිරීම නිසා නොයෙකුත් පියවර අපි අරගෙන තියෙනවා. ඒ අතරට අපි ඉදිරිපත් කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් පාර්ලිමේන්තුවට අලුතෙන් පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳව පනතක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයේ තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන විදිහට කටයුතු කරනවා නම් සහ නීති විරෝධී යම් දෙයක් කරලා තියෙනවා නම් ස්වාධීනව පත්කරන කමිටුවක් මගින් එම මන්ත්‍රීවරයාට දඬුවම් නියමකරනද විශේෂයෙන්ම මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට පවා හැකිවන ආකාරයට තමයි අපි ඒ පනත් කෙටුම් පතට ප්‍රතිපාදන ඇතුළත් කරලා තියෙන්නේ. ඉක්ොද්දා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් වන ගුණදොස් පක්ෂ බෙහෙදයකින් තොරව ඉදිරිපත් කළ යුතු බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ. අයවැය පිළිබඳව විවේචන තියෙන එක හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකට ගේන අයවැය පිළිබඳව ඒ අයවැයේ තිබෙන ගුණදොස් දැකීම, හොඳ නරක ගැන කතා කිරීම, පක්ෂභේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන් කතා කිරීම, ඒක ප්‍රජාතන්ත්‍රවාදී හොඳ ලක්ෂණයක්. එතකොට ඡන්දය දෙනවද පක්ෂව දෙනවද නැද්ද කියන එක ගැන මන්ත්‍රීවරුන්ට තියෙන අයිතියක්. අපිට කාටවත් බල කරන්න අයිතියක් නැහැ. විපක්ෂ අයට මේකට පක්ෂව ඡන්ද දෙන්න පුළුවන්, ආණ්ඩුවේ අයට මේකට විපක්ෂව ඡන්ද දෙන්න පුළුවන්. උපරිම වෙන්නේ මේකෙදී එක්කෝ අයවැය සම්මත වෙනවා, එක්කෝ පරාජය වෙනවා. ඉතින් අයවැය පරාජය වුණොත් ඒකත් ප්‍රශ්නයක් නෑ අපිට. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක එහෙම ඕනතරම් වෙනවා. එහෙම වෙන්න හැකි විදියට තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. ඉතින් අයවැය පරාජය වුණොත් ජනාධිපතිවරයාට තියෙන විකල්ප දෙකක්. එකක් තමයි වෙන මන්ත්‍රීවරයෙක් අගමැතිවරයා විදියට පත් කරලා අලුත් ඇමැති මණ්ඩලයක් හදලා තව අයවැයක් අලුතෙන් හදලා ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට තව තියෙන අභිමතයක් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා පාර්ලිමේන්තු ඡන්දයක් ඇදවන්න. ඔය දෙකෙන් එකක් වෙයි. වෙන විදිහ අපි ඉදිරියට බලමු. කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය කෙටුම් පතේ ධනාත්මක මෙන්ම ඍණාත්මක කරුණු දක්නට ලැබෙන බව කෘෂි විශේෂඥයින් පෙන්වා දෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පැවසුවේ පොහොර සානාධාරය සඳහා ලබන වසරට රුපියල් මිලියන 19,500ක් වෙන් කළද එය ලබා දෙනු ලබන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බවයි. අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ලංකාවේ කෘෂිකර්ම සම්බන්ධයෙන් සැලකිලිමත් වන පාර්ශ්වයන් බලා සිටියේ මොකද මේ වෙලාවේ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා කෘෂිකර්මයේ නිසා කුමන ආකාරයේ යෝජනා සහ ප්‍රතිපාදන කෘෂිකර්ම ශාස්ත්‍රයේ නගා සිටීමට ඉදිරිපත් වෙනවද කියලා. මේම අයවැය ලේඛන ඉතා හොඳින් අරගෙන බැලුවට පස්සේ අපිට පේනවා යම්කිසි ධනාත්මක තත්ත්වයන් වගේම යම්කිසි ඍණාත්මක තත්ත්වයන් පවා තිබෙනවා. අපි එකින් එක අරගෙන බැලුවොත් පොහොර සහනාධාරයේ වශයෙන් 2024 වර්ෂයට රුපියල් මිලියන 19,500ක් වෙන් කරලා තියෙනවා. හැබැයි පැහැදිලි නැහැ මේ කුමන පොහොරක් සඳහාද, කුමන වගාවකටද. දැන් මේ ලබා දෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නැහැ. නමුත් අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන්. මොකද මේ වෙනකොට වී වගාවේ සිදුවෙන්නේ හෙක්ටයාරයක් සඳහා රුපියල් 15,000ක පොහොර සානාධාරයක් ක්‍රියාත්මක වෙන එක. ඒ අනුව ලබන වර්ෂයේ යල සහ මහකන්නේ එකතුව ගත්තට පස්සේ යල කන්නේ හෙක්ටයාර 105ක් සහ මහකන්නේ
හෙක්ටයා ලක්ෂ 8ක් දළ වශයෙන් ගත්තට පස්සේ හෙක්ටයා 13 ලක්ෂයක් මේ හෙක්ටයා 13 ලක්ෂ රුපියල් 15000 ගන්න බැලුවොත් මේ රුපියල් මිලියන 19500 ගැලපෙනවා එහෙනම් අපිට විශ්වාස කරන්න තියෙන්නේ ලබන වර්ෂයේ යල කන්නේටත් ලබන වර්ෂයේ මහ කන්නේටත් මේ පොහොර සහනාධාරයේ විදියට රුපියල් 15000 හෙක්ටයාරක් සහ රුපියල් 15000ක මුදල බොහෝ විට ගොවීන්ට ලැබීමට ඉඩ තිබෙනවා යන උපකල්පනය කරන්න පුළුවන් මේ සංඛ්‍යා ලේඛන අනුව රාජ්‍ය සතුයි ඩම්මක්කර ලක්ෂ 3ක් කෘෂිකාර්මාන්තය සඳහා ලබා දීමේදී මේට පෙර පරිදි ලබා නොදී යුතු බවද ඔහු පෙන්වා දුන්නා රාජ්‍ය සතුව මේ වෙනකොට පවතින ඉඩම් අක්කර ලක්ෂ 3ක් කෘෂිකර්ම සඳහා භාවිතා කිරීමට යෝජනා කරනවා. ඒ අනුව මහවැලි ඒ කලාපය, මහවැලි බී කලාපය, රාජ්‍ය ලැබිලි සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව මේ වෙනකොට පවතින භාවිතයට නොගන්නා නැත්නම් ඌණ භාවිතයේ එහෙම නැත්නම් අව භාවිතයේ පවතින ඉඩම් කෘෂිකර්ම සඳහා යොදා ගැනීමට යෝජනා කරලා තිබෙනවා. මේ හොඳ ලක්ෂණයක් විදිහට මම දකිනවා. නමුත් මීට කලින් අවස්ථාවලදී මෙවැනි යෝජනා ආපු බොහෝ අවස්ථාවල සිදු වුණේ කිසියම් පාර්ශ්වයකට නැත්නම් කිසියම් දේශපාලන පාර්ශ්වයකට නැත්නම් ආණ්ඩුවට හිතවාදී කොටස් වලට ඉඩම් ඔවුන්ගේ ප්‍රයෝජන සඳහා කෘෂිකර්මේ නාමයෙන් ලබා දීම සිදු වෙච්ච අවස්ථා බොහොමයක් තිබෙනවා. මේ අවස්ථාවේ එලෙස නොවීමට මම හිතන්නේ මෙම ඉඩම් සතු අධිකාරීන් නැත්නම් ඒ ආයතන මම හිතන වග බලාගත යුතුයි තමන් සතු ඉඩම් නිවැරදි හඳුනා ගැනීමකින් තොරව මුදා හැරිය යුතු නැහැ කියලා මම විශ්වාස කරනවා. නමුත් එසේ නොකළොත් මම හිතන්නේ මෙම ඉඩම් මංකර ලක්ෂ 3ක් මම හිතන්නේ විනාශ වෙන්න පුළුවන්. විමිලදී ගැනීම සඳහා මුදලක් වෙන් නොකිරීම මගින් ගොවීන්ට ලබන වසරේද අරගලයේ දීමට සිදුවන බවද රුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර වැඩිදුරටත් කියා සිටියා. දී විකුණා ගන්න බැරි එක සහතික මිලක් නොලැබෙන එක සහ ඔවුන්ට සාධාරණ මිලක් නොලැබෙන එක මම විශ්වාස කරා මේ මොහොතේ මෙම අයවැය මගින් වී අලු මණ්ඩලයට සැලකිය යුතු මුදලක් ලබා දෙයි කියලා ලබන කියන්නේ මේ දැන් ආරම්භ කරන මහකන්නේ සහ ඊළඟට යන යලකන්නේ අස්වැන්න යම් කිසි ප්‍රමාණයක් හෝ මිලදී ගන්න. මොකද සාමාන්‍යයෙන් ඔවුන්ගේ ගබඩා පහසුකම් තිබෙනවා අස්වැන්නෙන් 10%ක් පමණවත් මිලදී ගන්න. නමුත් මේ මොහොතේ කිසිදු මුදලක් ඒ සඳහා වෙන් කර නොමැති බවින් අපිට ගම්ම්‍ය වන දේ තමයි ලබන වසර පුරාම ගොවීන්ට මේ අරගලයේ යෙදෙන්න සිදු වෙනවා. ඒ වගේම වී ගොවීන්ගේ නිෂ්පාදන මහා පරිමාණ මෝල් කාර්යයන් අතට දිගින් දිගටම පත්වීම තමයි මෙමගින් සිදු වෙන්නේ සහ රටේ සහල් වෙළඳපොලේ මිල තීරණය කිරීමේ ඒකාධිකාරී බලය එම වී මෝල් හිමියන් අතට හිමි වෙනවා මෙම වී අලුමි මණ්ඩලයට මුදල් වෙන් නොකිරීම හරහා. Net News.